මෙතනදී අපි උත්සාහ කරන්නේ අසුභ සංඥාව කොහොමද දියුණු කරන්නේ, දියුණු කරලා කොහොමද හිත නිවනටපත් කරගන්න උපකාරාර්ථය ගොඩනගාගන්නේ කියන කාරණේයි අපි මෙතන පැහැදිලි කරන්නේ. හැබැයි මේකෙත් එක එක ක්‍රම කීපයක් පැහැදිලි කරන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන්, එහෙනම් අසුභ සංඥාව දියුණු කරලා නිවනටපත් කරගන්න හිත එකම ක්‍රමය මේකද කියලා? නැහැ, එකම ක්‍රමය නෙමෙයි. මේ සම්බන්ධ ක්‍රම අඩුම 6ක් 7ක්වත් කියන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි, මොකද්ද මේ අසුභ සංඥාව කියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම ඉතාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. අසුභ සංඥාව යනු කුමක්ද කියන එක පිළිබඳ අපට ඉතාම පැහැදිලි නුවණක් අවශ්‍යයි මුලින්ම. කතමාචානන්ද අසුභ සංඥා දස සංඥාවල තෝරන්නේ ওই විදියටයි. ඉදානන්ද බික්කු ඉමමේව කායන් උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පූරං නානප්පකාරං අසුචිනෝ පච්චවෙක්කති. මේ ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතක් කරන ආනන්ද කතමාචානන්ද අසුභ සංඥා, මොකක්ද ආනන්ද මේ අසුභ සංඥාව කියලා කියන්නේ? දැන් මේක ඉස්සලා දැනගන්න එපාය. මේකෙන් නිවනට හිතපත් කරගන්න කැමති ශ්‍රාවකෙක් මුලින්ම අසුභ සංඥාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. එතකොට අසුභ සංඥාව කියන එක දැනගන්න මූලික වශයෙන්ම මේ ශ්‍රාවකයා තුළ ඒකට අදාළ මේ අසාගත්ත දැනුමක් එකතු වෙනවා. ඊට පස්සේ තමයි යාගේ තමන්ගේ චින්තන රටාව තුළින් ගලපලා බලන්නේ මේ අසාගත්ත දේ මට කොයිතරම් සාධාරණද, මට කොයිතරම් ගැළපෙනවද, මට මේක කොයිතරම් සාධාරණව බලපානවද කියලා ඊට පස්සේ ගලපලා බලන්නේ. කතමාචානන්ද අසුභ සංඥා, මොනවද ආනන්ද අසුභ සංඥාව කියලා කියන්නේ? ඉදානන්ද ආනන්ද ඉමමේව කායන් උද්දං පාදතලා මේ ශාසනයේ භික්ෂුව කායන් උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පූරන් නානප්පකාරං අසුචිනෝ පච්චවෙක්කති. ආනන්ද මේ ශාසනයේ ගුණධර්ම දියුණු කරන කෙනා විසින් දෙපතුලෙන් උඩ කායන් උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තං පූරන් නානප්පකාරං අසුචිනෝ පච්චවෙක්කති. දෙපාතුලෙන් උඩ මස්තකයේ කේස මස්තකයෙන් යට මේ يعني හිසේ ඉඳලා දෙපතුල් දක්වාම පවතින නානප්පකාරං අසුචිනෝ අසුචිනෝ පච්චවෙක්කති. මේ තුල පවතින නානා ප්‍රකාර අසුචිනෝ පච්චවෙක්කති අසුභ දේ නුවණින් කල්පනා කරනවා නම් අන්න ඒක තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. අපි ඉස්සරහට කතා කරමු ඇයි මෙහෙම එකක් දිනු කළ යුත්තේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිංජං වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරිසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අස්සු අසාකේලෝ සිංගාලිකා ලසිකා මුත්තන්ති ඉති ඉමස්මින් කායේ අසුභානු පස්සී විහරති අයං උච්චතානන්ද අසුභ සංඥා ආනන්ද ඒ පුද්ගලයා විසින් මේ ශරීරෙහි කෙස් ද ලොම් නිය දත් සම මස්නහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත අක්මාව දළඹුව බඩදිව පපු මස බඩවැල අතුණු බහන් නොපැසුණු ආහාර අසූචි පිත සෙම සැරව ලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල සොටු ඇට මිදුළු මූත්‍රා මෙන්න මේ නානා ප්‍රකාර අසුභ කොටස් ප්‍රතිවේක්ෂණා කරයි නම් අන්න ඒකට කියනවා අසුභානුපස්සනාව කියලා. ඒ අසුභ සංඥා අසුභානුපස්සනාව යම් කෙනෙක් දියුණු කරනවා නම් ඒකට කියනවා අසුභ සංඥාව කියලා. අසුභ සංඥාව කියලා දැන් ඔන්න අසුභ සංඥාව කියන්නේ ඔන්න ඕකටයි. මෙතන තියෙන්නේ දෙතිස් කුණුප කොටස. ඇත්තටම පින්වත්නි මේක සෝතාපන්න වෙන්න උදව් වෙන ඉතාම ප්‍රබල භාවනාවක්. සෝතාපන්න වෙන්න උනන්දුවක් තියෙන සෝවාන් වෙන්න කැමැත්තක් තියෙන මිනිස්සෙකුට මේක හරි හොඳ භාවනා කර්මස්ථානයක්. ඉතාම ප්‍රබල භාවනා කර්මස්ථානයක් සෝවාන් වෙන මිනිස්සෙකුට.
සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට මේ අසුභ සංඥාව කියන එක ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමානුකූලව ඉදිරියට දියුණු කරගෙන ගිහින් එයාට පුළුවන් එයාගේ හිත නිවන දක්වාම හසුරුවා ගන්න. තවත් විදිහකින් කිව්වොත් එයාගේ හිත නිවනටපත් කරගන්න මේ ශ්‍රාවකයාට අවකාශය සැලසෙනවා, ඉඩකඩ ලැබෙනවා. එතකොට මේ නිවනට මේ හිතපත් කරගන්න කැමති ශ්‍රාවකයෙක් කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පවතින මේ අසුභ කොටස් තමන් හොඳට දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන, මේවා දැනගන්න ඕන. ඇත්තට මේ වගේ වර්ණේ පවා තමන්ට මතකයට එන්න ඕන මේවා මතක් වෙනකොට. උදාහරණයක් විදිහට ලේ කියනකොට රතු පාටින් යුක්තයි කියලා මතකයට එන්න ඕන. මූත්‍රා කියනකොට අබපැහැයෙන් යුක්තයි කියලා මතකයට එන්න ඕන. වර්ණයත් එක්ක මතක තියාගන්න ඕන. වර්ණයත් එක්ක මතක තියාගන්න ඕන. එතකොට මේවා හොඳට ඉස්සලා මතක තියාගන්න ඕන, අහලා දැනගන්න ඕන. දැන් දන්නවා මේ දෙතිස් කුණුප කොටස් කෙස්වල ඉඳලා පාදාන්තයේ දක්වා පවතින නොඑක් ආකාරයේ අසුභ කොටස් මේ 32 හොඳට මතක තියාගන්න ඕන. ඊට පස්සේ එයා ඊළඟට කරන්න ඕන දේ තමයි හොඳට භාවනාවෙන් වාඩි වෙලා මේ දැන් මේක ඉස්සලා මේ අහගත්ත දේවල් ටික තමන්ගේ ජීවිතය තුලත් බලන්න ඕන. තමන්ගේ ජීවිතය තුලත් විමර්ශනය කරලා බලන්න ඕන. මගේ මිකෙස් මේ විදිය නේද, ලොම් මේ විදිය නේද, නිය දත් සම මස් නහර ඇට මිදුළු මගේ තියෙනවා නේද. එතකොට ඒ වගේම හදවත මගෙත් මේ විදියට නේද තියෙන්නේ, වකුගඩුව මේ වගේ නේද, හෘදේ වස්තුව මේ වගේ නේද, අක්මාව දලඹුව බඩදිව පපු මස, ඊට පස්සේ පැසුණු ආහාර නොපැසුණු ආහාර මගෙත් මේ විදිය නේද කියලා යා මේ 32ම තමන්ගේ ජීවිතෙන් බලන්න ඕන. භාවනාවෙන් නෙමෙයි, නිකන් කල්පනා කරලා බලන්න ඕන. මගේ කෙස් කොහොමද තියෙන්නේ, මගේ නියපොතු කොහොමද තියෙන්නේ. ඒ වගේම ඒකල යා තේරුම් ගන්න ඕන මගේ කෙසුත් මන්ට ඕන විදියට තියාගන්න බෑ නේද. දැන් බලන්න මම කැමති මෙන්න මේ ප්‍රමාණයට කෙස් වැවිලා තියෙනවට, නමුත් කෙස් වැවෙන එක නවතින්නේ නෑ. මං කැමති නියපොතු මෙන්න මේ ප්‍රමාණයට තියෙනවට, නමුත් නියපොතු මට ඕන ප්‍රමාණයට තියෙන්නේ නෑ, ඒවා නිතර නිතර වැවෙනවා. මම කැමති නෑ මගේ ශරීරයේ මේ අසුචි තියාගන්න, නමුත් මගේ ශරීරයේ දිර මේ මුඛයෙන් ඇතුළට ගන්න ආහාර ටික ඉතාම ස්වල්ප මොහොතකින් නැවත මගේ අතට ගන්නකොට මොනතරම් අසුභයක්ද තියෙන්නේ, පිළිකුලක්ද තියෙන්නේ කියලා තමන්ගේ මොනතරම් ඉස්තරම් චරිතයක් වුණත් තමන්ගේ මේ කාරණා මගෙත් මේ මෙබඳුම 32ක කොටස් ටිකක් නේද තියෙන්නේ. මොනතරම් රූප රාජිනියක් වුණත් මොනතරම් ලස්සන කෙනෙක් වුණත් උදෙන්ම යාගේ ඇස් දෙක දැක්කොත් ඒ ඇස්වල කබ කඳුළු තියෙනවා. කොච්චර අසුබයිද? උදේන්ම මොන්නතරම් ප්‍රියමනාප කෙනෙක් වුණත් කටේන් මුඛයෙන් දුර්ගන්ධය හමනවා. ඒක නැත්, ඒකට අපි කැමති නැති වුණාට ඒක නතර කරගන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒක කොච්චර දත් මැන්දත් පිරිසුදු කරගත්තත් ඒ මුඛයෙන් ගලන දුර්ගන්ධය නතර කරගන්න බෑ. ඒ නිසා මොන්නතරම් පිළිකුල් සහගතයිද කියලා මේක තමන්ගේ ජීවිතේ නිකං කල්පනා කරලා බලනවා, භාවනාවක් විදියට නෙමෙයි. එතකොට තමන්ට තේරෙනවා මේ පොඩි අසුභ ගතියක් තියෙනවා තමයි මේකේ කියලා. ඉතින් මේක හරි අමාරු දෙයක්. හේතුව මේ අපි පුරුදු වෙලා ඉන්නේ සුභයි කියනකොට බලන්නත්, අසුභයි කියනකොට අහක බලා ගන්නත්, සුවඳයි කියනකොට බලන්නත්, ගඳයි කියනකොට අහක බලා ගන්නත්, නහය වහ ගන්නත්, ලස්සනයි කියනකොට බලන්නත්, අවලස්සනයි කියනකොට ප්‍රතික්ෂේප කරන්න. ඒ නිසා මේ අසුභ සංඥාව කියන එක බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් මතු වුණා මිසක් ලෝකේ කැමති නෑ මේ බඳු සංඥාවකට. මේ බඳු සංඥාවක් දිනු කරන්නේ ඔබට පිළිකුල් හදන්නම නෙමෙයි, ඔබ තුල නිකම් මහා අප්‍රසාදයක් හදන්න නෙමෙයි, යථාර්ථ අවබෝධය කරා ගෙන්නන්නයි. මොකද මේ රූපය සම්බන්ධ දැන් මෙතන අපි කතා කරන්නේ පින්වත්නි මේ රූපය සම්බන්ධ. දැන් අසුභ සංඥාව කියලා කියන්නේ මේ නාම ධර්මයන්ගේ සුසංයෝගෙ නෙමෙයි තියෙන්නේ, රූපේ යථාර්ථය. මොකද මේ රූපේ යථාර්ථයේ තේරුම් ගැනීම තුළම තමයි පින්වත්නි සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් වෙන්නේ මූලික වශයෙන්. එතකොට මේ රූපයේ සම්බන්ධ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම තුළම
එයාට ඒ රූපය ඇසුරු කරගෙන පවතින නාම ධර්මයන් තුළත් සක්කාය දිට්ඨිය දුරු කරගන්න පහසුයි. ඒ පහසුව තුළ එයාට සෝතාපන්න වෙන්න පුළුවන්. හේතුව සක්කාය දිට්ඨියනේ අවුල ගැටලුව. මේ සක්කාය දිට්ඨිය තියෙන තාක්කල්නේ අපිට ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනක් පැනවිලා තියෙන්නේ පින්වත්නි. එතකොට මෙතන තියෙන අවුල විසඳ ගැනීම පිණිස මේ ඕලාරිකව සත්වයා තුළ පවතින අසුභය තේරුම් ගැනීම හරිම උදව්වක් නිවනට. මොකද මේ කාමච්ඡන්දේ උපදින්නේම සුභ සංඥාව පදනම් කරගෙන. පළවෙනි නීවරණේනේ තමාව වනසන, තමන්ගේ ආධ්‍යාත්මයේ වනසන, කෙලෙසුන්ගෙන් තමන්ගේ හිත වනසන පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? පළවෙනි දේ තමයි පින්වත්නි කාමච්ඡන්දය. එතන මේ කාමච්ඡන්දේ කියන ස්වභාවය තමන්ගේ හිත තුළ පවතින්නේම සුභ සංඥාව නිසායි. මේ ලෝකේ සුභ වශයෙන් ග්‍රහණය කරගෙන සුභ සංඥාව මත පිහිටා සුභ වශයෙන්ම අල්ලාගෙන ඉන්න තාක්කල් පින්වත්නි අපේ හිත තුළ කාමච්ඡන්දේ ආදී නීවරණයන් හට ගන්නවාමයි. එහෙමනම් මේ කාමච්ඡන්දේ වගේ බරපතල නීවරණයකින් බැට නොකන තැනකට හිත හදා ගැනීම පිණිස හරිම උදව්වක් මේ අසුභ සංඥාව. ඒ නිසා නීවරණ මැඩ පවත්වන කෙනෙකුට හරිම උදව්වක්. ජීවිතේ දැන් මාන්න හිම තියෙන කෙනෙකුට ඒ ඒ උපක්ලේශවල ආකෘතියට අනුව අපි භාවනා නියම කරනවනේ. දැන් මාන්න හිම ටික වැඩි නම් මාන්නක්කාර කමෙන් ඉදිමිලා නම් උසමදී වගේ හිතනකොට නිකම් මහපොට ඇඟිල්ලෙන් යන්න හදනවා වගේ චරිතයක් නම් ඒ බඳු චරිතයකට මේ අසුභ සංඥාව වඩනකොට බලාගෙන ඉදි මාන්නේ දුර වෙන්නේ. මොකද මට කියලා තියෙනවා එහෙම සමහර අය. බොහොම මාන්නක්කාර උදවිය මට කියලා තියෙනවා මාන්නෙම් ඉඳලා ඔය මේ වගේ මේ බඳු භාවනා දියුණු කරගෙන යනකොට අනේ ස්වාමීන් වහන්සේ ඒ දවස්වල මට කියලා තියෙනවා. ඒ දවස්වල අපි ගියහම වාඩි වෙන තැන හොයනවා. ඒ කාලේ මං කොච්චර මාන්නකාර මට එක වතාවක් මට කිව්වා එක නෝන කෙනෙක් වහනේ හොඳට බොහොම ආර්ථික ශක්තියකුත් තියෙන උගත්කමකුත් තියෙන බොහොම කීර්තිමත් කෙනෙක් මට කිව්වා ඒ කාලේ තැනකට ගියාම මට කොතනද ආසනේ තියෙන්නේ කියලා මං බලනවා. ඊට පස්සේ මං බලනවා මං වගේ කෙනෙකුට මෙතන කොච්චර සුදුසුද කියලා. ඒ වගේම සමහර තැන් මම ප්‍රතික්ෂේප කරනවා ඒ වගේ උදවිය ඉන්න තැනට මං වගේ කෙනෙක් යන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මං හරියට සංවේදී වෙච්ච දෙයක් තමයි ස්වාමින් වහන්ස මේ ජීවිතයේ තුලදීම මේ මා තුල වැඩිච්ච මාන්නේ. ඉතින් මං වගේ කෙනෙක් මේ බඳු පිරිසක් ඇසුරු කරන්නේ කොයිතරම් හරියනවද? මට හරියන්නේ අන්න රහවලහවලා නේද? ඒ වගේ පෞල් පැලැන්ති එකයි නේද මට ගැළපෙන්නේ කියලා මම හෙව්වට දැන් මට බිම වුණත් වාඩි වෙන්න පුළුවන් විදියට මම මගේ මාන්නේ මමගේ පාලනය වෙලා තියෙනවා. මට දැන් ජීවිත මාන්නයක් නැහැ. යෞවන මාන්නයක් නැහැ. නිරෝගීකම සම්බන්ධ මාන්නයක් නැහැ. ලැබිච්ච දෙයක් මං වගේ කෙනෙක් මේ විදියට කාල හරියන්නේ නැහැ කියලා ඒ කාලේ හිතුණාට මට දැන් එහෙම හිතෙන්නේ නැහැ. මම දන්නවා රාජභෝජනේ වුණත් උගුරෙන් පහළට ගියාට පස්සේ කායි මගේ අතට ලැබෙනකොට කොයිතරම් පිළිකුල්ද කියලා. එතනට යාගේ හිත හදලා දෙන්නේ මේ අසුභ සංඥාව. ඔය මාන්නී වගේ මනෝභාවයන්ගෙන් බැටකන කෙනෙකුට ඉතාම හොඳ කර්මස්ථානයක් තමයි අසුභය කියලා කියන්නේ අසුභ සංඥාව. එතකොට මේ අසුභ සංඥාව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන විදිය පොඩ්ඩක් වාඩි වෙලා ටිකක් කාන්සි වෙලා ඉන්න වෙලාවට බලන්න. ඉස්සලා මේ ටික හොඳට මතක තියාගන්න. කේස් කියන්නේ මෙයයි. ලොම් නිය දත් සම මස්නහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත ආක්මාව මේ විදියට දලඹුව බඩදිව පපුමස බඩවැල අතුරු බහන් නොපැසුණු ආහාර අසුචි පිත සෙම සැරව ලේ දහඩිය මේවා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මගෙත් මේවා මොන තරම් පිළිකුල්ද කියලා නිකන් කල්පනා කරලා බලන්න. භාවනාවක් විදියට නෙමෙයි නිකං කල්පනා කරලා බලන්න. එතකොට එහෙම කල්පනා කරලා බලලා මෙබඳු භාවනාවක උපකාරාර්ථය තේරුම් ගන්න. තේරුම් අරගෙන හොඳට වාඩි වෙන්න තැනක් බලලා. මේ ධර්මයේ අර නිතරම තියෙන අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති
කොහරි පහසු තැනක වාඩි වෙලා භාවනාවට සූදානම් වෙන්න. සූදානම් වෙලා හොඳට බුද්ධානුස්සතිය ටිකක් වඩන්න විනාඩි 5ක් විතර. මෛත්‍රිය වඩන්න දස දිසාවට විනාඩි 5ක් විතර. ඊට පස්සේ හොඳට හිත ඒකඟ කරගන්න. ඒතර අපි තුමුකෝ මෛත්‍රී භාවනාවෙන් නම් හිත ඒකඟ වෙන්නේ හොඳට ඒකඟ කරගන්න. ඉතින් හොඳට හිත ඒකඟ කරගෙන ඒ මැස් දෙක පියාගෙන මේ තමන්ගේ කෙස්වල යථාර්ථය බලන්න. හොඳට තමන්ගේ කෙස් පිහිටා තියෙන විදිය බලන්න. එතකොට මේ කෙස්වල යථාර්ථය හොඳට තේරෙනකොට අනිත්‍යතාවය ප්‍රකට වෙයි. මේ කෙස් මගේ වසඟේ නැති බව ප්‍රකට වෙයි. එතනටම මේ කෙස් මොනතරම් අසුබයිද කියලා බලන්න. මේ කෙස් ටික හෝදන්නේ නැතුව හිටියොත් මොනතරම් අසුබදායක තත්වයකට මේ කෙස් පත් වෙනවද? පිළිකුල් සහගත තත්වයකට මේ කෙස් පත් වෙනවද කියලා බලන්න. ඊට පස්සේ මේ කෙස්වල නිරන්තරයෙන් පවතින දුර්ගන්ධය වසා ගැනීම පිණිස අපි කෙස් වෙනුවෙන් කරන දේවල් විවිධ ආලේපන විවිධාකාර දේවල් කරමින් කෙස් සුවඳවත්ව තියාගන්න උත්සාහ කරන විදිය ගැන බලන්න. කෙස් කියන්නේ අචේතනික දෙයක් විදියට දකින්න. මේ අචේතනික කෙස් මගේ වසඟේ පවත්වන්න බෑ, මට ඕන ඕන විදියට පවත්වන්න බෑ කියන එක දකින්න. කෙස් අසුභ වශයෙන් සුභ වශයෙන් ග්‍රහණය කරගත යුතු දෙයක් නෙමෙයි කියලා තමන්ගේම මනසින් බලන්න. කාගේ කෙස් සම්බන්ධවද? තමන්ගේ කෙස් සම්බන්ධව. තමන්ගේ කෙස් සම්බන්ධව. එතකොට තමන්ගේ කෙස්වල අසුභයම දකින්න. අපිට සුභයමනේ පේන්නේ. මගේ කොණ්ඩේ ලස්සනයි, මගේ කොණ්ඩේ දැන් තියෙන මෝස්තරේ හොඳයි, කලින් තිබ්බ මෝස්තරේ හොඳයි කියලා අර හොඳ ලස්සන විතරනේ පේන්නේ. නමුත් කෙස් මෙබඳු ලස්සනකින් තොරව කෙස් નિરાයාසෙන් ඔහොම තියෙන්න දුන්නොත් එහෙම කෙස් මොනතරම් අසුබදායක තත්වයක්ද කෙස් මත උද්ගත වෙන්නේ කියන එක තමන්ගේම හදවතින් තමන්ගේම කෙස් පිළිබඳව දකින්න පින්වත්නි. ඒ විදියට දකිනකොට මේ කෙස් සම්බන්ධ විතාම සියුම්ව තමන්ගේ නුවණ පවතින බව තමන්ට තේරෙනවා. එතකොට මේ කෙස් ලොම් නියදත් සම මේවා පිළිබඳ මේ විදියටම බලන්න. දැන් දත් දෙස මෙහෙම බලන්න. දත් හරියට පිහිටා තිබෙන්නේ හොඳට. දැන් භාවනාවෙන් මේක දකින්නේ දත් පිහිටලා තියෙන්නේ ඉනි වැටක තියෙන වැට ඉනි වගේ. මේ දත් සැබෑවටම මගේ වසඟේ තියාගන්න බැරි දෙයක්. මේ දත් නිසා, මේ දත් අතර රැඳෙන ආහාර පාන නිසා දත් පිරිසුදු කරගන්න බැරි වුණොත් මහා දුර්ගන්ධයක් අමනවා. එයා මොනතරම් ලස්සන කෙනෙක් වුණත්, සුන්දර කෙනෙක් වුණත් ඒ දුර්ගන්ධේ නැති කරගන්න එයා නැවත නැවත දත් පිරිසුදු කරගන්න ඕන. මේ දත් සුභ වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු හිස් වර්ණනාවක් කළාට දත් හරියට දෙලුම් ඇට වගේ කිය කිය. නමුත් උදේම මේ දත් ටික යම් කෙනෙක් සුවඳ කළොත් මහා දුර්ගන්ධයක් එන්නේ. අද පිරිසුදු කරලා නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. හෙටත් ඒ විදියටම පිරිසුදු කළ යුතුයි. රාත්‍රියටද ඒ විදියට පිරිසුදු කළ යුතුයි. එම නැත්තම් මේ දත් අවපැහැගැන්විය හැකි. මේ දත් මැලියම් බැඳිය හැකි. මේ දත් නිසා තවත් කෙනෙක් ඉස්සරහ කතා කරන්න බැරි තරමේ දුර්ගන්ධයක් හමන්න පුළුවන්. මේ දත් කොහොමද සුභ වශයෙන් ගන්නෙ? මේ දත් අසුභයි, අසුභයි, අසුභයි කියලා අසුභයම දකින්න. සුභයි කියලා මේ දත් ගන්න බෑ. සුභයි කියලා මේ දත් ගත්තනම් ඒක මේ දත් පිළිබඳ යථාර්ථය නොදන්නාකම නිසා වෙච්ච දෙයක් කියලා මේ විදියට
මේ සියලුම දේවල් දකින්න. දැන් පිටන පින්නත් හොඳට දැන් උදාහරණයක් විදිහට නොපැසුණු ආහාර පැසුණු ආහාර දෙස බලන්න. ඊටාම ප්‍රණීත භෝජනයක් ඊටාම ලස්සනට සරසලා මිලාධික භෝජනයක් ඒවා හොයාගෙන අපි ගොඩාක් තැන්වලට ගියාට ගොඩාක් තැන්වලට ගිහින් ඒවා අනුභව කළාට ඒ දත් දත් අතරින් ඒ ආහාර ටික මුඛය ඇතුළට දාගෙන ආහාර ටික හපලා ඒ ආහාර ටික නැවත අතට ගත්තොත් ඒ වෙලාවෙම ඒකත් මොනතරම් පිළිකුල් සහගතද මොනතරම් අසුබදායකද කියලා බලන්න. එබ්බඳු අසුබදායක ආහාරයකින් තමයි මේ ශරීරේ නඩත්තු වෙන්නේ කියලා භාවනාවෙන් දකින්න. එකින් එක දකින්න මේ විදිහට. ඊට පස්සේ ඒ ආහාර කෙල සමග මිශ්‍ර වෙලා කුසට ගිහින් ආයෙත් වමනේට ආවොත් ඒක මොනතරම් පිළිකුල් සහගතද කියලා දකින්න. ඒත් එක්ක මේ ආහාර දිරෙව්වට පස්සේ දිරවපු ආහාර මොනතරම් දුර්ගන්ධයක් සහිතද පිළිකුල් සහිතද නැවත ඒවා අතපොත ගන්නත් බැරි තරමේ මහා අප්‍රසන්න භාවයකින් යුක්තයි කියලා දකින්න. මේ විදියට මේ වගේ ඒකයි මං කිව්වේ මේ දෙතිස්කු මේක පිළිකුල් වගේ හිතුණට අප්‍රසන්නයි වගේ හිතුණට මේක තමයි යථාර්ථය. එතකොට එබ්බඳු ආහාරයකින් නඩත්තු වෙන පැසුණු නොපැසුණු ආහාර අභ්‍යන්තරේ පවතින එබ්බඳු ශරීරයක් පිළිබඳව පවතින චන්දරාගය දුරු වෙන්න මේ කල්පනාව හරි උදව්වක්. මෙබඳු කොටස් 32කින් යුතු ශරීරයක් නම් මේ 32 පිළිකුල් සහගතයි නම් මේ 32ේ සුසංයෝගයේ පිළිකුල් නොවන්නේ කෙසේද කියලා තමන්ගේම හදවතින් තමන්ටම දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඒ දැක ගැනීම තුල පින්වත්නි ඒ පුද්ගලයා තුල ඒ විදියටම මේ 32ම එකින් එක නිශ්චිත ආකෘතියක් නැහැ. සුභ වශයෙන් ගන්න බැරි බවත් අසුභ වශයෙන් ගත හැකි බවත් මේවායේ යථාර්ථයේ කුමක්ද කියලා හොඳට ඒවා දේශ බලාගෙන කල්පනා කරන්න. ඒවා දේශ බලාගෙන කල්පනා කරන්න. දැන් මේක කරන ක්‍රමයක් තියෙනවා. දැන් දත් ඔක්කොම දිහා බලාගෙන කල්පනා කරන්නේ. දැන් නියපොතු කියලා ගමුකෝ අපි. නියපොතු වල අසුභයේ බලනකොට හොඳට ඇඟිලි 10ේම නියපොතු දිහා බලන්න. ඊට පස්සේ පාදයේ ඇඟිලි වලත් නියපොතු දිහා බලන්න. ඊට පස්සේ එක ඇඟිල්ලක් දෙස බලා ගන්න හිතින්. බලාගෙන අර විදියට කල්පනා කරන්න මේක මොනතරම් අසුබද කියලා. වැවෙනවා ආයෙ කපන්න ඕන ආයෙ වැවෙනවා ඊට පස්සේ නියපොතු අස්සේ ජරාව රැඳෙනවා ඒවා නැවත නැවත පිරිසුදු කරන්න ඕන. ඉතින් මේ විදියට මහා සුභ වශයෙන් ගන්න පුළුවන් සාරයක් මේවා තුල නෑ නේද කියලා දකින්න. හොඳට Tamanගේ හදවතින්ම ඒක දකින්න පින්වත්නි. එතකොට මේ විදියට දකිනකොට Tamanගේ රූපය පිළිබඳ පින්වත්නි සුභ වශයෙන් අර පොදුවේ අහුවෙච්ච ගතිය ටික ටික අඩු වෙලා යන්න පටන් ගන්නවා. එතකොට මේ කතාවම Tamanගේ සමීපතමයන්ටත් ගලපන්න. දරුවාට, බිරිඳට, ස්වාමියාට, ආදරවන්තයාට, ආදරවන්තියට මේ විදියට ගලපන්න. ඒ විදියට ගලපනකොට පින්වත්නි Taman තුල මහා පුදුමාකාරයේ සංයමයක් උපදිනවා. පුදුමාකාරයේ සංයමයක් උපදිනවා. එතකොට මේ සංයමයත් එක්කම පින්වත්නි ඒ සංයමයත් එක්කම යා තුල ස්වභාවයෙන්ම ඒ ඇස ඉදිරියට එන රූපය ප්‍රියයි මනාපයි සුඛයි ආස්වාද ජනකයි මధుරයි වශයෙන් ඊ රූපේ පේන්නේ. මොකද එයාට පේන්නේ මෙතනක් තියෙන්නේ කුණුප කොටස් 32ක් කියලා. එයාට පේන්නේ. එතකොට ඇහැ ඉදිරියට එන සවිඥානික රූපයක් තියෙනවා නම් ඒ රූපය තුල අපේ හිත අල්වා ගැනීමක් මధుර භාවයෙන් පිළිගැනීමක් ප්‍රිය භාවයෙන් පිළිගැනීමක් සුඛාස්වාදනීය වශයෙන් පිළිගැනීමක් එයා තුල දකින්න හම්බ වෙන්නේ නැහැ. එයා ඇස ඉදිරියට එන රූපයේ අසුබයයි දකින්නේ. සුභ වශයෙන් මොකක්ද මේ රූපය අල්ලන්න තියෙන්නේ? හොඳට ඇඳලා පැළඳලා හිටියට ද ලස්සන රූපයක් වුණත්
ඒ ලස්සන රූපය තුළ හොඳට ඇඳ පැළඳගෙන හිටියට, අලංකාරවත් වෙලා තිබුණට, බොහෝම බැලූ බැල්මට නිකං ළඟින් ඉන්නකොට මහ පුසුඹයක් සුවඳක් හැමුවට, මේ සුවඳ විලවුන් මත පවතින දෙයක් මිසක් සැබෑවටම ශරීරයේ පවතින දෙයක් නෙමේ. ශරීරයේ පවතින දුර්ගන්ධයයි, මේ ශරීරය තුළ පවතින දුර්ගන්ධයයි. සුබ වශයෙන් ආලේපන මත සුබ වශයෙන් පෙනුනට ඒක ලෝ ඒක මේ කයේ යථාර්ථය නෙමෙයි කියලා යාට පේන්න පටන් ගන්නවා. එතකොට ඇස ඉදිරියට එන රූපය තුළ සුඛ වශයෙන්, මනාප වශයෙන්, ප්‍රියභාවයෙන්, මధుර භාවයෙන්, ඉෂ්ට භාවයෙන්, කාන්තිමත් භාවයෙන්, මනාප භාවයෙන්, ප්‍රිය රූපයක් වශයෙන් එයා තුළ ඒ බාහිර රූපයේ පිළිගැනීමක් දකින්න හම්බ වෙන්නේ නෑ. මොකද එයාගේ රූපය කොහොමත් පිළිගන්නේ නෑ. හේතුව තමයි එයා ඉස්සල්ලාම තමාගේ මේ දෙතිස් කුණප කොටස් වල යථාර්ථය හොඳටම දැකලා තියෙනවා. එයාට ඒක හොඳටම පේනවා භාවනාවෙන් මේ තුළ දකින්නකොට. ඒතර මේ මගේ කතාවමයි එළියේ කතාවක් කියලා බාහිරටත් මේක බලනකොට පින්වත්නි, මේ බාහිර සවිඥානික කයවල් පිළිබඳව සුබ සංඥාවක් පිහිටියානම් ඒ සුබ සංඥාව බලාගෙන ඉද්දී ඒ හිතෙන් බැහැර වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ බැහැර වෙච්ච තැනක ඇස හරහා පින්වත්නි එයාගේ ජීවිතේ කෙලෙස් සුබ සංඥාව ඇති වෙලා කාමච්ඡන්දේ ඉපදිලා එයා තුල ඒ රූපයත් එක්ක ඇලීමක් හෝ ගැටීමක් හැදෙන්නේ නැහැ. අන්න සීල විසුද්ධිය එතන සම්පූර්ණ වෙනවා. එතන සීල විසුද්ධිය සම්පූර්ණ වෙනවා. එතකොට පින්වත්නි එයාට මේ බාහිර රූපය දැක්කට පස්සේ, මේ සවිඥානික රූපය දැක්කට පස්සේ ලෝභයක් ඇති නොවන විදියට හිත මැදහත් භාවයට ගෙනත් දුන්නේ මේ අසුභ සංඥාව හිත තුළ පුහුණු කිරීමයි. අසුභ සංඥාව හිත තුළ පුහුණු කිරීමයි. එතකොට සීලයෙන් යාගේ යා තුළ ස්පාරිශුද්ධියක් ඇති වෙනවා. ධර්ම මාර්ගෙට ඉතාම වැදගත් ප්‍රබල අංගයක් නේ සීලයේ විසුද්ධිය කියන්නේ. එතකොට ඒ වගේම පින්වත්නි එයා තවදුරටත් මේ විදියට අසුභ සංඥාවම දකිනකොට, අසුභ සංඥාව තුළම හිත පිහිටුවාගෙන ඉන්නකොට පින්වත්නි මේ එළියේ තියෙන රූපේ නිසාවත්, තමන්ගේ රූපේ නිසාවත් කෙලෙස් ධර්මයන් සිත තුළට ගලන්නේ නැහැ. මෙතන සමාධිමත් හිතක් තියෙන්නේ. මොකක්ද සමාධිමත් හිත? හොඳට අසුභ සංඥාව මතම පිහිටවාගෙන ඉන්න නිසා ඒ තුළ හිතේ ඒකාග්‍රතාවයක් පවතිනවා. ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා සුභ වශයෙන් නිමිති දැන් එයාට වැටහෙන්නේ නෑ. ඔබ හොඳට මතක තියාගන්න, අපි ওই දේශනාවල නිතරම කිව්වා මේ ඔක්කොම වඩන්නේ කර්මස්ථානයක් දියුණු කරන්නේ වෙන මොකක්වත් සම්බන්ධව නෙමෙයි, සවිඥානික කය සම්බන්ධව කියලා. අවිඥානික දේවල් විදර්ශනා කරන පුරුද්දක් නෑ. සවිඥානික දැන් මේ දෙතිස් කුණප තියෙන්නේ සවිඥානික කයවල් වල. ඒ නිසා මේක කොහොමත් සවිඥානික කයටයි ආදේශ කරලා බලන්නේ. ඒතර මේ සවිඥානික කයේ ඇතුලේද එළියේද බලද්දී, භාවනාවෙන් ඇතුලේද එළියේද බලද්දී තමන්ගේ දෙතිස් කුණප කොළ අසුභයත්, බාහිර දෙතිස් කුණප වල අසුභයත් දෙපැත්තටම බලද්දී පින්වත්නි එයාට අර සුභ වශයෙන් පෙනිච්ච නිමිත්ත සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිහින් ඒ සුභ වශයෙන් අල්ලා ගැනීම නිසා හිත තුළට ඇතිවෙච්ච කෙලෙස් ධර්ම තියෙනවනේ. මොනවද? රාගානුසය, රාගය, පටිගේ වගේ දේවල්, මාන්නී වගේ දේවල්, මේ ඔක්කොම කෙලෙස්නේ පින්වත්නි. මේ 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 සවිඥානික කය නිසාමනි පින්වත්නි රාගයද, දේසයද, ඊට පස්සේ මාන්නේද, මකු බවද, ගුණ මකුකමද, වෛරයද, ක්‍රෝධයද, ඉරුෂියාවද, නොයෙක් ආකාරයේ සිතුවිලි ධර්මයන් හිත පැත්තට ගලාගෙන ඉන්නේ පින්වත්නි මේ රූපය සම්බන්ධව පවතින, මේ ලෝකයේ සම්බන්ධ පවතින සුභ සංඥාව නිසාමයි. මේක මහා ප්‍රබල තැනක්. දැන් මෙයා අසුභ වශයෙන් දෙතිස් කුණප කොටස් බාහිරටද ඇතුළටද දකින නිසා පින්වත්නි දැන් එයාගේ හිත බොහොම කෙලෙසුන්ගෙන් අපිරිසුදු වෙන්න ඉඩක් නැහැ. සිත කිලිටි වෙන්න ඉඩක් නැහැ පින්වත්නි.
මොකද මෙතන සමාධිමත් හිතක් තියෙන නිසා මේ සුභ සංඥාව ඇවිල්ලා හිත කිලිටි කරන්නේ නැහැ. ඒ සුභ සංඥාව ඇවිල්ලා හිත කිලිටි කරන්නේ නැති නිසා පින්වත්නි, එතන චිත්ත විසුද්ධියත් සම්පූර්ණ වෙනවා. වැඩුවේ මොකද්ද? අසුභ සංඥාව. පිරිසුදුනේ හිත. චිත්ත විසුද්ධියත් සම්පූර්ණ වෙනවා. මේ විදියට දකිනකොට එයාට පින්වත්නි සමස්ත රූපේ කතාව තේරෙනවා. සමස්ත රූපේ කතාව තේරෙනවා. මොකක්ද පින්වත්නි සමස්ත රූපේ කතාව? සමස්ත රූපේ කතාව වෙන් කරලා බලලා, මේ වෙන් කරලා බලනකොට ඒ කියන්නේ පින්වත්නි කෙස්ලොම් නියදත් සමනහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත අක්මාව දලඹුව බඩදිව අක්මාව පපුමස ඊට පස්සේ බඩවැල අතුණු බහන් නොපැසුණු ආහාර අසුචි පිත සෙමසැරව ලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් සෝටු සඳ මිදුළු මූත්‍රා මේවා වෙන් කරලා බැලුවාම සුබ නැත්තම් එකතු වෙච්ච තැනක හැමකින් වහලා තියදී සුබ වෙන්න විදිහක්ම නැහෙනි. රූපය කියන්නේ ආසුභය මත පදනම් වෙච්ච දෙයක්. මේ රූපය තුල පවතින්නේ සුබය නෙමෙයි. හැමකින් වැහිලා තියෙන තැනක සුවඳ විලවුන් ගල්වලා දත් මැදලා කොණ්ඩේ පීරලා හොද්දට සුවඳවත් වෙන විදියට නාලා පිරිසුදු වෙලා ඉන්න වෙලාවට සුබයි සුබයි කිව්වට මේක නිරන්තරයෙන් අසුබදායක තත්ත්වයක් කියලා පින්වත්නි යා තුල තමා තුල දැක්මක් ඇති වෙනවා. ඇත්තටම මේක අසුබමයි. මේ එකතු වීම සකස් වීම අසුබමයි. මේක මම නෙමේ, මේක මගේ නෙමේ, මේක මගේ ආත්මේ නෙමේ. මේක මම නම් මට ඕන විදියට මේක පවත්වන්න පුළුවන් වෙන්න ඕන. මම කැමති නෑ මේ රූපයේ ගඳ ගන්නවට. නමුත් නිරන්තරයෙන් ගඳ ගන්නවා. මම කැමති නෑ මේ රූපය තුල දුර්ගන්ධය හමනවට. නමුත් මේ රූපේ නිරන්තරයෙන් දුර්ගන්ධය හමනවා. මම කැමති නෑ මේ රූපය වෙනස් වෙනවට. නමුත් මගේ කේස් වෙනස් වෙනවට, ලොම් වෙනස් වෙනවට, නිය වෙනස් වෙනවට, දත් වෙනස් වෙනවට, හැම වෙනස් මම කැමති නෑ. නමුත් નિરાයාසයෙන්ම මේ රූපය වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. මෙන්න මේ විදියට මේ රූපය මම වශයෙන් හරි, මේ රූපය මගේ වශයෙන් හරි, මේ දෙතිස් කුණප කොටස් වලින් සුසංයෝගයක් වෙච්ච, සංයෝග වෙච්ච මේ රූපය මගේ ආත්මයේ වශයෙන් හරි ගන්න දෙයක් නැති බව තමන්ගේම හදවතින් දකිනකොට පින්වත්නි, තමන්ගේම හදවතින් දකිනකොට යා තුල දිට්ඨ විසුද්ධියත් සම්පූර්ණ වෙනවා. දැක්ම හරිම පැහැදිලි. එතකොට යාට පැහැදිලි වෙනවා මේ තුල දිට්ඨ විසුද්ධිය. දැන් ඉස්සල්ලාම සීල විසුද්ධිය සම්පූර්ණ වුණා. ඊළඟට අසුභ සංඥාව තුළම චිත්ත විසුද්ධිය සම්පූර්ණ වුණා. දැන් මේ තුල මම මගේ ආත්මයේ දෙතිස් කුණප කොටස් වල එකතු වීමට මේ ශරීරය කියලා රූපය කියලා කතා කළාට මේවා වෙන්වෙන් ගත්තාම තනිකරම අසුභය නම් පවතින්නේ තනිකරමේ අසුභය නම් පවතින එකතු වෙච්ච දැන් මේ භාවනාවේ මේකත් දකින්නවා. එකතු වුණ තැනක පින්වත්නි කොහොමද සුභ වෙන්නේ? අසුභ කොටස් 32ක් එකතු වුණාම එකතු වෙච්ච තැනකත් අසුභය මිසක් ඒක කොහොමද සුභ වෙන්නේ? මම මිබඳු කොටස් ටිකක් එකතු වෙච්ච තැනක සුභ වශයෙන් අල්ලගෙන මාන්නය හදාගෙන රාගයේ හදාගෙන පටිගයේ හදාගෙන ගියාට බාහිර අභ්‍යන්තර වශයෙන් මෙතන ඉබඳු තත්වයක් ඇති කරගන්න කිසිම පසුබිමක් නැහැ. පසුබිමක් නැහැ කියලා මේ විදියට දකිනකොට පින්වත්නි දිට්ඨ විසුද්ධියත් සම්පූර්ණ වෙනවා. දිට්ඨ විසුද්ධියත් සම්පූර්ණ වෙනවා. මේ විදියට දකිනකොට පින්වත්නි ඒ දැක්ම තුලම පින්වත්නි එයාට පේනවා අතීතයේත් මෙබඳුම රූපයක් නේද මන් නඩත්තු කර කර ආවි මේ අසුබය දැක ගන්න බැරුව. අනාගතේටත් මට රූපයක් හම්බ වෙනවා නම් මෙබඳුම රූපයක් නේද මට ලැබෙන්නේ. අතීතයේද අනාගතයේද මේ මනුස්ස ලෝකයේ අනාගතේටත් මම ඉස්සරහට යනවා නම් මෙබඳුම
කුණුප කොටස් 32කින් යුතු රූපයක් නේද මට නඩත්තු කරගෙන යන්න වෙන්නේ කියලා දකිනකොට පින්වත්නි, ඒ පුද්ගලයාගේ හිතේ අතීත අනාගත සැකේ දුරු වෙනවා රූපේ සම්බන්ධ. අතීතේ බොහෝම සුබ රූපයක් තිබිලා මේ වෙලාවේ අසුබ වුණා නෙමෙයිනේ. හරි කමක් නැහැ, මේ වෙලාවේ අසුබ වුණාට අනාගතයේට සුබ රූපයක් ලැබෙයි කියලා කියන්න බෑනේ. සුබ නැහැනේ මේක. මොකද හේතුව සුබ වශයෙන් ගන්න බැරි. කවර තැනක ගියත් රූපේ අනිත්‍ය වෙලා යනවා නම් අනිත්‍ය වෙච්ච තැනක කොහෙද සුබ වශයෙන් ගන්නෙ? අනිත්‍ය වෙච්ච තැනක කොහොමද සුබ වශයෙන් ගන්නෙ? නিত্য භාවයක් පවත්වන්න පුළුවන් නම් සුබ ගන්න පුළුවන්. සුබ වශයෙන් ගන්න පුළුවන් නම් ආත්ම වශයෙන් ගන්න පුළුවන්. දැන් අනිත්‍යතාවේ නිසාම අසුබ වශයෙන් ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් අතීතේත් මම මේ රූපේට ඇඟෑලුම්කම් පාගෙන, ලිංගතුකම් පාගෙන, මහා සෙනෙහසක් දක්වාගෙන නඩත්තු කරලා කවලපොවල නාවල පරිස්සම් කර කර තියාගෙන ආවට මෙබ්බඳුම අසුබ කොටස් 32ක් නේද මම නඩත්තු කළේ? අනාගතේටත් මේ රූපේ පවතින තාක්කල් මේ සුබ වශයෙන් ගන්න කිසිම සාරයක් හරයක් මේ රූපේ නෑ නේද කියලා දකිනකොට පින්වත් නිසැකය දුරු වෙලා යනවා. ඒ බඳු පණිවිඩයක් මතු කරලා අසුබ සංඥාව ලෝකයා ඉදිරියේ විවෘත කරපු බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් තිබුණා නම් ඒකත් දැන් දුරු වෙලා යනවා. ධර්මී මතු කරන අසුබ සංඥාව මොකටද මේවා කරන්නේ? වැඩක් නැහැ. මේ බඳු භාවනා මොනවටද කරන්නේ? මේ ලෝකේ වින්දනය කර කර සතුටෙන් පිළි අරගෙන ඉඳයි තියෙන්නේ කියලා එහෙම අදහසක් තිබ්බනම් ධර්මී මතු කරපු අසුබ සංඥාව ඇත්ත. මේක අසුබයක්මයි, අසුබයක්මයි. තමන්ගේ කයත් බාහිර කයත් අසුබ වශයෙන් පේනකොට ඒ අසුබය මතු කරලා හුවා දක්වලා පෙන්නපු ධර්මී ගැන යම් සැකයක් තිබ්බනම් ඒකත් දුර වෙලා යනවා. අසුබේ වැඩිම තුල සම්පූර්ණයෙන්ම හිත කෙලෙසුන්ගේ නිදහස් කරගත් උත්තමයන් පිළිබඳව යම් සැකයක් තිබ්බනම් සංඝයා ගැන ඒකත් දුර වෙලා යනවා. පෙර ජීවිතවලත් අතීතයේත් මෙබඳු ආකාරෙම අසුබ සහගත රූපයක් සුබ වශයෙන් පිළි අරගනිමින් ආපු නිසා නේද සසර පැනුණේ කියලා අතීත භවයේ පිළිබඳවත් සැකේ දුර වෙනවා. අනාගතේටත් සුබ වශයෙන් මේක අල්ලගෙන අභිනන්දනය කර කර ගියොත් අනාගතේටත් මෙබඳුම ආකාරයකින් දුක මෝරනව නේද කියලා පෙරපසු භවයන් ගැනත් සැකේ දුර වෙලා, සීල සමාධි ප්‍රඥාව ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් සැකේ දුර වෙන්න තරම් අසුබ සංඥාව ප්‍රබලයි. ඒකට අපි කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ කාංකා විතරණ විසුද්ධිය. සැකතැන් දුරවෙල යනවා. ඒ විදිහට දුරවෙල යනකොට පින්වත්නි සියලුම සැක දුරවෙල යනවා. ඒ සැක දුරවෙල යන්නේ යනකොට එයා තුල පින්වත්නි පැහැදිලිව පේනවා මේ අසුබය දැකීම තුලමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්. අසුබ වශයෙන් මේක සුබ වශයෙන් ගන්න තාක්කල් සක්කාය දිට්ඨිය වැඩෙනවා. සක්කාය දිට්ඨියම මෝරාගෙන උඩුදුවනවා. මේක සුබ වශයෙන් ගන්න දෙයක් නැහැ. මේ තුලින්මයි යථාර්ථය දැක ගන්න තියෙන්නේ කියලා දකිනකොට මග්ඝා මග්ග ඥාන දර්ශනිය උපදිනවා. සුබ වශයෙන් ගත් තැනක සැබෑ මාර්ගය හම්බ වෙන්නේ නැහැ. මේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පවතින සියලු දේවල් වල අසුබය දැකීමමයි ධර්ම මාර්ගයේ මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උපකාරාර්ථයක් සැලසෙන තැනක්මයි කියලා දකිනකොට පින්වත්නි මග්ගා මග්ග ඥාන දර්ශනිය උපදිනවා. මෙයයි මාර්ගේ. සුබ වශයෙන් අරගෙන නාවල කවල පොවල තියාගෙන මාන්නක්කාරෙන් ඉන්න එක මාර්ගේ නෙමෙයි. මේ තුල පවතින යථාර්ථයේ තේරුම් ගැනීමයි මාර්ගය කියලා එයා දැනගන්නකොට මග්ගා මග්ග ඥාන දර්ශනයත් උපදිනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් උපදිනවා පින්වත්නි. එතකොට මෙයා දැන් මේ කය. එතකොට මෙතන හරි වැදගත් දෙයක්. මෙයා අසුබය දකින්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයටයි. මොන ආකාරයටද අසුබය දකින්නේ? තියුණු ප්‍රඥාවකින් දැන් තමන්ගේ කය දිහා බලන්නේ. මේ දෙතිස් කුණප කොටස් දිහා බලන්නේ. මේ රූපය මම මගේ ආත්මය කියලා මේක හොඳට ඇටකාටුවල මස් ඔතලා ඒක උඩින් ඒ නහර වැල් වලින් ගැට ගාලා හැමකින් ඔතලා තියෙනකොට අපිට මේකට සක්කාය දිට්ඨියක් උපදිනවනේ මම මගේ ආත්මය කියලා. දැන් මෙයා විසුරුවල බැලුවා 32කට. කෙස්ලොම් නියදත් සමමස් නහර ඇට ඇට මිදුළු වකු ගඩු හදවත ආදි වශයෙන් විසුරුවල බැලුවා. විසුරුවල බලනකොට අසුබයක්මයි පෙනුනේ. සුබ වශයෙන් නිමිත්තක් හම්බුනේම නැහැ.
අසුභයක්මයි කැපිලා පෙනුනේ. ඊට පස්සේ අසුභයක් සහිතව පෙනිච්ච මේ කෑලි ටික ඔක්කොම අමුණලා එකට එකතු කරලා හැමකින් වහලා තියනකොට මේක සුභ වෙන්නේ කොහොමද? ඒ නිසා මේ කෙරෙහි සක්කාය දිට්ඨියක් හදාගන්න එක මොනතරම් මෝඩ වැඩක්ද? මේ විදියට විසුරුව යථාර්ථයේ තේරුම් ගන්න එකමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න පාර කියලා යාට පේනකොට යාතුල මග්ගා මග්ග ඥාන දර්ශනේ උපදිනවා. ඒ විදියට යාතුල පාරිශුද්ධියක් මාර්ගයේ මෙයයි කියලා හිතේ පාරිශුද්ධියක් උපදිනවා පින්වත්නි. මෙතන හොඳට වීරියත් වැඩෙනවා, මෙතන හොඳට සතියත් වැඩෙනවා. සම්පූර්ණයෙන් පින්වත්නි මේ තුලම හිත නිසල වෙලා යන්නත් පුළුවන්. මෙතනදීම හිත නිසල වෙලා පින්වත්නි සම්පූර්ණයෙන්ම හිත මේ විසංකාරගත කරගන්න පුළුවන් මාර්ගයට වැටෙන්නත් පුළුවන්. ඊළඟට මේ විදියට බලනකොට ඒ ශ්‍රාවකයා තුල මේ අසුභයම දකින ගමන් මේ සියල්ල තුල ඇතිවෙන නැතිවෙන ක්‍රියාවලිය දකිනවා. මේවා ඔක්කොම මට ඕන විදියට තියාගන්න පුළුවන් වුණාට මේවා ඇති වෙලා නැති වෙලා යනවා නේද? මේ විදියට ඇති වෙලා නැති වෙලා යන රූපයක් නේද මම නිරන්තරයෙන් නඩත්තු කරන්නේ? මේ අසුභ කොටස් ටික ඔක්කොම පවතින්නේ, මේ අසුභ කොටස් 32කින් යුතු මේ රූපය පවතින්නේ ආහාරය නිසයි. කර්මයේ ඍතුව චිත්තේ නිසයි මේ රූපේ පවතින්නේ. ආහාරේ නොලැබී යනකොට මේ දෙතිස් කුණුප කොටස් වලින් හැදිච්ච රූපය කෙහෙල් ගහක් කපා දැම්මා වගේ බිඳ වැටෙනවා නේද කියලා දකිනකොට ඔය උදයබ්බ ඥානේ, බංග ඥානේ, බයතුපට්ඨාන ඥානේ, ආදීනව ඥානේ, නිබ්බිදා ඥානේ ආදී ඥානයන් රූපය පදනම් කරගෙන මේ දෙතිස් කුණුප කොටස් වල සකස් වීමෙන් ඇතිවෙච්ච මේ රූපේ යථාර්ථය දැනගන්නකොට පටිපදා ඥාන දර්ශන විසුද්ධියකුත් උපදීනෝ. යාතුල මහ ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව පිළිබඳ ප්‍රතිපදාව තුලින් යාගේ හිත පාරිශුද්ධයට පාත් වෙනවා පින්වත්නි. මේ විදියට තමන්ගේ හිත දැනගන්නකොට මේවා මේ අකුලල මං කියන්නේ මේ දැන් මේ සම්පූර්ණ නිවන් මඟ පූර්ණේ වෙන විදිය අසුභ සංඥාව දිනු කිරීම තුල, මොකද මේ දේශනාවට කාලය හමාර වෙන නිසා. ඒ විදියට දකින්නකොට පින්වත්නි එයාගේ හිත තුල සක්කාය දිට්ඨිය ගැළවිල යන රූපය සම්බන්ධ. ඒ රූපය දැනගත්ත හිත සම්බන්ධවත් සක්කාය දිට්ඨිය ගැළවිල යනවා. එහෙනම් නාම රූප ධර්මයන් පිළිබඳ සක්කාය දිට්ඨිය ගැළවිල යනවා. සක්කාය දිට්ඨිය මම මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ටි වශයෙන් මේ රූපයට බැසගෙන හිටිය ගතිය බැහැර වෙලා යනවා. මොකද මේ රූපේ බෙදලා බැලුවම අසුභ කොටස් 32ක් තියෙන්නේ. එක කෑල්ලක්වත් සුභයි කියලා ගන්න ආහුවෙන්නේ නැහැ. එහෙම අත්දකින්නකොට පින්වත්නි ඒ සක්කාය දිට්ඨිය දුරු වීමත් සමගම ඒ පුද්ගලයා සෝතාපන්න තත්වයට පත් වෙනවා. සෝතාපන්න තත්වයට පත් වෙනවා. ඒ සෝතාපන්න තත්වයට පත් වෙනකොට යා ඥාන දර්ශන විසුද්ධිය උපදවා ගන්නවා. ඥාන දර්ශන විසුද්ධිය. දැන් බලන්න, දැන් මේ එක විදියක් කිව්වේ ඇත්තටම අසුභය දිහා බලාගෙන ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතය තුළ සප්ත විසුද්ධියම වැඩෙන ආකාරය ගැනයි අසුභ සංඥාව තුළින් අපි අද මේ උතුම් බුද්ධ දේශනාව තුළින් පැහැදිලි කළේ. මේ විදියට යම් කෙනෙකුට පුළුවන් වුණොත් කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පූරං නානප්පකාරං අසුචිනෝ. කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පවතින නානා ප්‍රකාර අසුභ කොටස් පිළිබඳ හොඳට මනසිකාරය කරන්න පුළුවන් වුණොත්, ඉතාම පැහැදිලිව මනසිකාරය කරගන්න පුළුවන් වුණොත්, ඒ මනසිකාරය කරගෙන යා මේ විදියට සීල් මේ සප්ත විසුද්ධිය වැඩෙන ආකාරයට දස මේ අසුභ සංඥාව දිහා අසුභ සංඥාව වඩලා රූපයේ දෙස යථාර්ථවාදීව බැලුවොත් එයාට පුළුවන් අසුභ සංඥාව වඩලා අසුභ සංඥාව තුළින් සෝතාපන්න තත්වයට පත් වෙන්න, සක්කාය දිට්ඨිය දුරු කරගන්නට.